සිනාසුමේ වාරක කඳුළු සංගවාගෙන සිනාසුමේ දුප්පතුන් පීඩිතයන් දකින කල්ලි ඔහුගේ හදවත කම්පා වන්නේ. ඒත් ඒ සියල්ල හදවතේ දරා ගනිමින් අදිටනින් පෙරගම් ගියේ සියල්ල සිත් දරාගෙන. ඔහුගේ ජීවිතයේ ඔවුන් සුවපත් කිරීමේ සිතුවිල්ල ජයග්‍රහණය කරන උතුරුම ගමන් කරන්නට සිය කාලය වැය කළේ. ඔහුට දිවාරාත්‍රියක් නොවේ. ආනමඩුව අහිංසක අම්මල තාත්තලගේ ජීවිතය යහපත් කිරීමේ බර උරමත තබාගත් එම අසිරිමත් මිනිසා සංවේදී මිනිසෙකි. තෝණිගල උරුම කරගත් ඓතිහාසික උරුමයක් සහිත අයියනායක දෙවියන්ගේ අඩවි දෙවන්ත නුගරුකක් සෙවන දෙනවා වගේ ඔහු ආනමඩුවට නායකත්වය දෙනවා කියලයි මට හිතෙන්නේ. ඒ අන් කවරෙක්වත් නොව සිය සිය සතම දුප්පත් මිනිසුන්ගේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැපකර ලෙඩ ඇඳට වැටී මිය ගිය පුත්තලන් දිස්ත්‍රික්කයේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නට සියමු ජීවිත කාලයම වැය කළ SDR ජයරත්නයන්ගේ පුත් උන්නති ප්‍රියංකර ජයරත්න. ඔහුට අරමුණක් විය කුරුළු සමූහයකට නායකත්වය දෙන්නෙකුසේ ඉලක්කය කරා සිය සමූහයා මෙහෙයුමින් අරමුණ ජය ගැනීමේ සියලු මෙහෙයුම් කරන්නට සමත් වන්නේ. අතිගරු ජනාධිපතිතුමන් ඔහුට පැවරුවේ සුළුපටු වගකීමක් නොවේ. විශාලත්වයෙන් ලංකාවේ දෙවන මැතිවරණ කොට්ටාසය අතිගරු ජනාධිපතිතුමන් ඔහුට පැවරුවේ නිකම්ම නිකම් නොවේ. ආනමඩුව තුළ ඇති ඉතාම සංකීර්ණ ප්‍රශ්නද සමගින් ඒවා තුළින් හෙම්බත්ව සිටි
මිනිසුන්ගේ ඉරණම විසඳීමේ වගකීම ඔහු වෙත පැමිණේ. සදහටම රැකගත් යහපත් වූ මිනිසුනේ සැකින් බින් ජීවත් වූ කාලය දැන් අවසන් කාලය දැන් අවසන් සාමයෙන් සමගියෙන් එක සිතින් නැගී සිටින්නට නියම කාලයයි සාමයෙන් සමගියෙන් එක සිතින් නැගී සිටින්නට නියම කාලයයි සනහන මහවැල් අතීතයේ යසෝරාවයෙන් හද පණනම් වයි නෙලෙවින සුළඟින් කිරිවැදි මෝරා එන ගොයමින් නැගී සිටින්නට එක්වන්නට කාලය ඇවිදින් ප්‍රියංකර සෙවණෙදී ප්‍රියංකර සෙවණෙදී ඌල්ලෙන් තොර මම්මවත් ඉදිවි දෙපයින් සිත ගන්නට ශක්තියගෙන දේ පාසට දිය දෝත අඳුරක් ගුරුවීලිය සිත් සතරට දෙන සවියක් දෙන්නට හැකි නියමලසින් උමා සුඳුරකම හඳුනන මනුස්සකම පිරිමි නිසා සමගින් එක් වෙමු ප්‍රිය කරුණායකයා
හොඳින්ෙක් නෙමු ප්‍රිය කරුණායකයා. ගම්වල මිනිසුන් අඳුරට සාප කළේ, වැස්සට වෛර කළේය. ලාම්පු කුප්පියෙන් පාඩම් කළ දරුවන්ට සුළඟ අවහිර කරන සැටි බලා සිටි දෙමාපියන්ගේ දිනෙත් උණු කඳුලින් තෙත්වන සැටි හෙතම මෙනෙහි කළේ. හේන්වල රුප්පාවල නිදි නැතුව වල්ලලින්ට බියෙන් රැපහන් කළ මිනිසුන්ගේ අඳුර දුරලන්නට ඔහු සංකල්පනාවක් ගොඩනගා ගත්තේ ආනමඩුව අඳුරෙන් ආලෝකයට ගෙන යන්නට. ඒ පලයක් ලෙස ට්‍රාන්ස්ෆෝමර් සහිත විදුලි ව්‍යාපෘති 40කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙමින් 33%ක් වූ විදුලි සැපයුම 70% දක්වා ඉහළ නංවන්නට උදව් කළේ. එම සංකල්පයේ යටතේ කෙටි විදුලි ව්‍යාපෘති රැසක් ද ආරම්භ කළ හෙතෙම කෝටි 80කට ආසන්න මුදලක් විදුලිය වෙනුවෙන් වැය කරන්නට හැකිවේ ඔහුගේ අදිෂ්ඨානය නිසා. දූවිල්ලෙන් තොර වූ මාවත් අපේ දරුවන්ට උරුම කරන්න ඔහු තුළ ඕනෑකම නිසාම අද පාරවල් රැසක්ම සංවර්ධනය වන්නේ. රුපියල් කෝටි 80කට වැඩි මුදලකින් ගම්බද පාරවල් කාපට් කරන අතරේ බිලියන 6කට ආසන්න මුදලක් වැය දරා බංගදෙණිය ආනමඩුව දක්වා ආනමඩුව ගල්ගමුව දක්වා කිලෝමීටර 80ක පමණ මාර්ගය සංවර්ධනය වන්නේ අපේ ගමන් මඟ වෙනස් කරමින්. එදා අපි පෑදී දියට බොරදියෙක් වන්නට එපායයි කීවෙමු. ඒත් අපිට කෝ පෑදී දියක්. පිපාසයට දිය දෝතස් සංකල්පය තුළින් අපේ ඇත්තන්ගේ විපාසය සංසිඳුවන්නට ගමේ මිනිසුන් එක්ක ප්‍රජාමූල සංවිධාන සමග ජලය බෙදන්නට ගත් වෙහෙස මල් පළගන්වමින් තියෙන්නේ අපේම වාසනාවට නොවේද කියා සිතෙනවා. ඇත්තටම දැන් බොරදියට පෑදී දිය එක්වෙමින් තියෙන්නේ. අතිශය වීරි ප්‍රදේශයක් වෙන ආනමඩු අපි වැඩි හරියක් ගොවියු. වන සතුන්ගෙන් මැසි මදුරුවන්ගෙන් බේරගත්තත් නියඟට වුණාම සියල්ල ඉවරයි. රාත්‍රියේ සතා සිල්පාවගෙන් බේරිලා මහා සීතල මැද රැහිගන්න හේන කුඹුර පස්සව ගන්න යලමහා අපිට ලැබෙන්නේ කවදද කියලා බලාගෙන ඉන්නේ. බඩවියද රැහිගන්න මිස මන්දිර තනන්නවන් නෙවෙයි. ඒක ගැන දැන් බලාපොරොත්තුක සේයා මතුවෙලා දැදුරුවේ ජලාශය අපේ පැත්තට හරවන්න යන කතාව ඇහුනම කොයිතරම් සතුටක් දැනෙනවද. තමන් රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවදී තිබුණ සම්පත් ගමේ විදුහල්වල ඉගෙන ගන්න දරුවන්ටත් උරුම වෙනවා නම් කොයිතරම් සතුටක්ද කියලා හැම වෙලාවෙම සීම දකින්න. ආනමඩුවට මහින්දෝදය විද්‍යාල 7ක් ආරම්භ කර දෙන්නට ඌට හැකි වෙලා තියෙනවා. පරිගණක දැනුම, භාෂා දැනුම සහ විද්‍යාගාරය ඇතුළු නව පහසුකම් රැසක් අපේ ගම්වල දරුවන්ට උරුම වෙනවා. ඒ තුළින් අපේ දරුවන්ගේ ජීවිත කතාවක් වෙනස් වෙයි. දැනටමත් එවැනි විදුහල් කීපයක වැඩ ආරම්භලා තියෙනවා. මිනිසුන් අතර වෛරය, දේශපාලන සරපරසුකම් සහ මුලින් උපුටා දමා මනුස්සකම රජින සමාජයක් ගොඩනගන්නට පියවර තබා ඇති ආනමඩුවේ සියලු ජනයාට සහජීවනයෙන් යුතුව ජීවත් වන්නට හැකි පසුබිම සකසවසයි. මිනිසුන් අතර වෛරය, ක්‍රෝධය, අමනුෂ්‍යකම වර්ධනය වනවාට වඩා සහෝදරත්වය හා මනුෂ්‍යකම රජින සමාජයක් ආනමඩුවට උරුම කරන්නට ප්‍රයත්න දරා ඇති එතෙම ආගමික සහජීවනය ගොඩනගමින් සියලු ආගම්වලට සමතැන් ලබා දීමට කටයුතු කරන්නේ. ජාති කුලවාදී සියලු බලවේග පරාජය කරන්නට කටයුතු කර ඇති හෙතෙම ඉහළ මන්දිරයේ සිට පුද්ගලයාටත් උඩා පැලේ ජීවත් වන පුද්ගලයාටත් එක සමවන සහෝදරත්වයකින් සලකන්නට පුරුදු වී ඇති බව කීම අතිශෝක්තියක් නොවන්නේය. විශේෂයෙන් කුඩා දරුවන්ගේ දක්ෂතා හා කුසලතා වැඩි දියුණු කරන්නට ඔහුතල ඕනෑකම සියලු කටයුතු වලදී ඉස්මතු වූ කරුණකි. ඊළඟ පරම්පරාව රටේ නායකත්වයට හුරු කළ යුතුය යන්න ඔහුතල වූ දැඩි අභිප්‍රායකි. නිල්හස ජය ගැනීම ආනමඩුව මැතිවරණ කොට්ටාසේ කටයුතු මෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඔහු වෙත පවරා ඇති වගකීම ඉටු කරන්නට ඔහු විසින් කළ හැකි කැපකිරීමේ මහත්ය. සිවිල් ගුවන් සේවා මාත්‍වරයා ලෙස ලංකාවේ ගුවන් සේවා කටයුතුවල වගකීම දරමින්
ගුවන් කර්මාන්තය නංවාලන්නට අභ්‍යන්තර ගුවන් තොටරණුව නිර්මාණය කරමින්ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කාර්යක්ෂම කිරීම සඳහා ගුවන් යාන ඇණියට අමතර ගුවන් යානායක් කරමින්ද බැරෑරුම් මෙහෙවර කියදෙන ඔහුහට ශ්‍රී ලංකාවම බලා සිටි මත්තල ගුවන් තොටුපළ ජනතා අයිටියටපත් කරමින් ඒ කටයුතු ආරම්භ කරන්නට 2013 මාර්තු 18 වන දිනට හැකිවීම ශ්‍රී ලංකාවේ මෙන්ම විශේෂයෙන් නානමඩු අහිංසක මිනිසුන් ලද ජයග්‍රහණයක්ද වන්නේය. සිය ඡන්දයෙන් පාර්ලිමේන්තුවට දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස නසුවා තැබීමේ ගෞරවය අකුරටම ඉටු කරමින් සිය කොට්ටාසයටත් උපන් මව්බිමටත් ඉටු කරනු ලැබ ජාතික මෙහෙවරෙහි සැබෑ ප්‍රතිඵල රටට ලැබෙමින් පවතින්නේය. එයින් නොනැවතුණු ඔහු තව වසර කීපකින් ලෝකයට අවශ්‍ය වන ගුවන් සේවා කර්මාන්තයට අවශ්‍ය ශිල්පී නිර්මාණය කරන්නට හේතු වන දැනුම හා දැක්ම රටට බෙදා දෙමින් සිටි. ආනමඩුවේ කුඹුරුවල, හේන්වල, වනලැහැබ් මැද ජීවත් වන දෙමාපියන්ගේ දරුවන්ගේ මනසටද ගුවන් සේවා කර්මාන්තයේ තොරතුරු සමීප කරමින් සිටින්නේය. විශේෂයෙන් ගුවන් සේවා අධිකාරිය විසින් හඳුනාගත් ගුවන්සර පාසල් වැඩසටහන මගින් දරුවන් දැනුමෙන් පෝෂණය කරමින් ධනවත් පන්තියට පමණක් සීමා වූ ගුවන් සේවා කර්මාන්තය සියලු ශ්‍රී ලාංකික දරුවන්ට විවර කරන්නට අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ සියවස් සමරුම කවිමහණය මේ සපැමිණෙන ප්‍රධාන ආරාධිතාමුත්තාවන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය අතිගරු ජනාධිපතිතුමන් මේ මොහොතේදී විශේෂ භාර අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමන් එවැගේම නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මැතිතුමන් එවැගේම අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මැතිතුමන් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයත් එවැගේම මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් ඇතුළු තුටි දරුදරයන් සිළු දෙනා පෙරටු කර ගනිමින් අතිගරු ජනාධිපතිතුමන් මේ සැමරුම් උත්සවයට සහභාගී වන මොහොත අතිගරු ජයපතිතුමනි ජාත්‍යන්තර සේවා ගුණය ගුවන් සේවා සංවිධානය මෑදී නිකුත් කර ඇති දන්තවලට අනුව ලෝකයේ ගුවන් ගමන් සංඛ්‍යාව සෑම වසර 15 වරක්ම දෙගුණ වෙනවා. ඒ අනුව වසර 2030 වෙන විට ඇතිවන ගුවන් ගමන අවශ්‍යතා ඉටු කිරීම සඳහා ගුවන් යාන 54,000ක් සහ අලුතෙන් ගුවන් නිවන් 250,000ක් ගුවන් යාන ඉංජිනේරුවන් 104,000ක් පමණද තාක්ෂණික කාර්ය මණ්ඩලය සහ තවත් විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනු ඇත. මේ අවශ්‍යතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රතිශතයක් ලබා දීමේදී ලෝකයේ දියුණු වන ගුවන් සේවා කර්මාන්තය ප්‍රතිපාලයෙන් වැඩි කොටසක් අප රටට ගෙනීම ඔබතුමාගේ අභිලාෂ වෙලා තියෙනවා. අපට ඉහළෙන් ඇති අහස් කුස වටිනා ජාතික සම්පතක් ලෙස සැලකා එම සම්පත රටේ ආර්ථික හා සමාජීය ප්‍රවර්ධනය යොදා ගැනීම සඳහා ඔබතුමාගේ නිල් අහස ජය ගනිමු තේමා යටතේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2005 දී එළි දැක්වූ මහින්ද චින්තනයෙන් අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තිමය අඩිතාලම දමා ඇත. එම පියවර වඩාත් ඔබට ගොස් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රධාන ශ්‍රේෂ්ඨ අතුරින් එකක් ලෙස ගුවන් ගමන ක්‍රේෂ්ඨ නම් කර ඇත. ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කටයුතු කර තිබීම අප කාගේත් පැසුරලක් යුතු කරුණක්. එම උදාර අරමුණ ඉටු කර ගැනීම සඳහා ගෙවී ගිය වසර කීපය තුළ අප විසින් ඉටු කර ඇති ප්‍රධාන කාර්යයන් වලින් කීපයක් මෙම ඓතිහාසික අවස්ථාවේදී ඔබගේ දැනගීම සඳහා ඉදිරිපත් කරන කැමැත්තෙමි. ගුවන් ගමනාගමන ප්‍රගමනය හා ප්‍රවර්ධනය ප්‍රධාන වශයෙන්ම රැදී පවතින එහි නිර්පදිතාවේ සහ ආරක්ෂාව කෙරෙහි මහජනතාව දක්වන විශ්වාසය තුළ මෙම මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර අපි විසින් ගනු ලැබූ අතර ගුවන් සේවාවේ නිර්පදිතාවේ සහ ආරක්ෂාව අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වඩාත් කාර්යක්ෂම